සාදනෙන් පිළිගන්නවා DP Education විසින් ගෙන එන Flutter course එකත් එක්ක එකතු වෙන වලහැමෝ. ඉතින් අපි දැන් මේ section එක ඉඳන් කතා කරන්න හදන්නේ කොහොමද Firebase වලින් provide කරන authentication කියන service එක අපි use කරගන්න කියලා. ඉතින් මේ authentication කියන්නේ අපි overall ගත්තම අපිට ඕනම application එකක නැත්නම් අපි වැඩ කරන web වේවා mobile වේවා අපි ඕනම application එකක් ගත්තම මේ authentication කියන feature එක අනිවාර්යෙන් අපි implement කරගන්න අවශ්‍යයි. ඉතින් මේ authentication කියන්නේ මොකක්ද and authorization කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මේ වැඩ අපිට ඉස්සරහට continue කරගෙන යන්න බෑ. එහෙනම් අපි දැන් බලමු මොකක්ද මේ authentication කියන්නේ and මොකක්ද මේ authorization කියන්නේ කියලා අපේ presentation එකට ගිහිල්ලා. ඉතින් මේ authentication වගේම authorization කියන්නේ ගොඩක් වැදගත් feature එකක් නැත්නම් ගොඩක් වැදගත් දෙයක් අපේ applications වල අපි implement කරගන්න යද්දී ඒක ගොඩක් වැදගත් වෙනවා. මේ දෙකෙන් මොකක්ද වෙන්නේ කියලා අපි තේරුම් ගන්න තියෙන එක. ඉතින් මේ authentication කියන්නේ එක දෙයක්, authorization කියන්නේ තව දෙයක්. මේ දෙක හරියට අපි තේරුම් ගමු. ඉතින් ගොඩක් කටින් මේක තේරෙන්නේ නැහැ. මම අද කියලා දෙනවා සරලව මොකක්ද මේ authentication කියන්නේ and මොකක්ද මේ authorization කියන්නේ කියලා. හරි, අපි යමු ඊළඟ slide එකට. හරි, මම මෙතන සරලව දාලා තිනවා මොකක්ද authentication කියන්නේ කියලා. අපි කියවල බලමු. authentication is the process of verifying who you are. ඉතින් මෙතන මම කියලා තිනවා authentication කියන්නේ process එකක්ලු. මේ process එකෙන් කරන්නේ verify කරගන්නවා. verify කරගන්නවලු ඔයා කවුද කියලා. ඒ කියන්නේ ඔයා මේ කියන කෙනාමද කියලා හරියට verify කරගන්න වැඩක් තමයි අපි authentication එකෙන් කරන්නේ. මේක මම ඉස්සරහට වඩා පැහැදිලි කරන්නම්. අහා දැන්ට මතක තියාගන්න. authentication කියන්නේ එකක්, authorization කියන්නේ තව එකක්. authentication කියන්නේ අපි ඇත්තටම අපිමද, ඒ කියන්නේ අපි කියන කෙනාමද කියලා, who you are, ඔයා කවුද කියලා verify කරගන්න තියෙන method එක තමයි, verify කරගන්න method එක තමයි, ඒකට කියන නම තමයි අපි authentication කියලා කියන්නේ. ඉතින් මම මෙතන පොඩි example එකක් දාලා තිනවා. අපි game එකකට username and password දුන්නට පස්සේ තමයි අපිට enter වෙන්න පුළුවන්. සමහර ලාට ඔය online games වලට එහෙම ගොඩක් වෙලාවට අපි authentication authenticate වෙලා තමයි ඉන්න ඕනේ. නැත්නම් අපිට game එක play කරන්න බෑ. අපේ account එකට access කරන්න නම් අපි authenticate වෙලා ඉන්න ඕනේ. එතකොට ඒ game එකෙන් මේ ඔයාමයි කියලා අඳුරගන්න තමයි මෙන්න මේ authentication කියන process එක use කරන්නේ. හරි, රයිට්. ඉතින් මෙතන authentication කරන විදි ගොඩක් තියෙනවා. ඉතින් සමහර ඒවා ගොඩක් සරල authentication වෙන්න පුළුවන්, authenticate කරන methods වෙන්න පුළුවන්. සමහරක් ඒවා ටිකක් advanced ඒවා වෙන්න පුළුවන්. මෙතන username and password වා ගොඩක් වෙලාවට දැකලා තියෙපි. සාමාන්‍යයෙන් email එකක් email password, username and password වගේ දේවල් enter කරලා අපිට authenticate වෙන්න පුළුවන්. හරි, ඒක එක ආකාරයක්. ඊළඟට අපි fingerprint, face ID වගේ දේවල් use කරගෙන අපි authenticate වෙනවා. ඒකට අපි කියන්නේ biometrics වලින් authenticate වෙනවා කියලා. ඉතින් වාට බලා ගන්න පුළුවන් fingerprint එක, voice commands වලින් අපේ ID detection කරලා, ID detection වලින් and අපි face ID එකේ ගොඩක් වෙලාවට අපේ face එක scan කරගෙන යා 3D map එකක් හදා ගන්නවා. ඒ වලින්, ඒ biometrics වලින් අපිට authenticate වෙන්න පුළුවන්. ඒක තමයි authentication කරගන්න තව විදියක්. හරි, ඊළඟට two factor authentication කියලා එකක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වදන්නවා අපේ Gmail වලට එහෙම ගොඩක් වෙලාවට අපි two factor authentication තමයි use කරගන්නේ. හරි, ඒකට extra step එකක් අපිට add වෙනවා. වට මතක තියා phone number එකක් එහෙම add කරනවා. අපිට එක code එකක් එනවා. ඒ වගේ නැත්නම් authenticator application එකක් use කරන අපිට වෙනම authenticator code එකක් අපිට enter කරගන්න පුළුවන් two factor authentication වගේ process එකකදී. හරි, හරි, මේ authentication කියන දේ ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්න මම මෙතන සරල example එකක් use කරගෙන තිනවා. ඉතින් ඔයාට පේනවා මේ තියෙන්නේ restaurant එකක්. මේ තියෙන්නේ restaurant එකක්. හරි, ඉතින් restaurant එකක් and මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක්. මේ ඉන්නේ මිනිස්සු දෙන්නෙක්. මේක මිනිහෙක්, මේක මිනිහෙක්. මේ දෙන්න දිහා දැක්කම ඔයාට මොකක් හරිම සමානතාවයක් වෙනවා. සමානතාවයක් කියන්නේ ගොඩක්ම සමානයි නේද? දැන් මේ දෙන්නම සමානයි. අපි හිතමු මෙතන මෙහෙම ප්‍රශ්නයක් තමයි එන්නේ. අපිට දැන් මෙතන authentication කියන එක තමයි තේරුම් ගන්න ඕන. හරි, මේකව මතක තියාගෙන ඉන්න. අපි හිතමු මේ ඉන්නේ බොබ්. රයිට්, මෙයාගේ නමත් බොබ්. අපි හිතමුක මෙයාගේ බොබ් ටිම් කියලා. මෙයාගේ නම බොබ් ජෝන් කියලා අපි හිතමු. හරි, දැන් ඔයාලට තේරෙනවා මේ දෙන්නගේ පෙනුමත් සමානයි. මේ දෙන්න ගොඩක් වෙලාට යූස් කරගන්න එයාගේ පළවෙනි නම කියලා හිතුවත් අපි මෙයත් බොබ්, මෙයත් බොබ්. හරි, දැන් ඔන්න මේ බොබ්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ පෙනුමත් ගොඩක්ම සමානයි. අපි හිතමු දැන් මෙන්න මෙතන ඉන්න උඩ ඉන්න මෙන්න මේ බොබ් කියන එක්කෙනා මෙන්න මේ රෙස්ටුරන්ට් එකට ඕඩර් එකක් දානවා. මේ රෙස්ටුරන්ට් එකෙන් අපි හිතමුකෝ රෙස්ටුරන්ට් එකට රූම් එකක් බුක් කරනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ත්‍රූ. මෙන්න මෙයා තමයි රූම් එකක් බුක් කරන්නේ. මෙයා තමයි
රූම් එකක් බුක් කරන්න හරි රයි. ඔන්න දැන් මොකක් දුනේ අපි තේරුම් ගත්තා මෙතන එක හා සමාන පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා, මෙයාල දෙන්නගේ නම් දෙකත් සමානයි. ඒ අතුරින් මේ දෙන්නගේ මෙන මේ උඩ ඉන්න මෙන මේ බොබ් මෙන මේ හොටල් එක මෙන මේ රෙස්ටෝරන්ට් එකෙන් රූම් එකක් බුක් කරලා තියෙනවා හරි. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. දැන් අපි ඔන්න දැන් මේ බොබ්ලා දෙන්නම එකම වෙලාවේ අපි හිතමුකෝ දැන් ඔන්න රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කියනවා මමත් මෙයා කියනවා මමත් මේකේ රූම් එකක් බුක් කරා, මෙයා කියනවා මමත් මේකේ රූම් එකක් බුක් කරා හරි. බට් අපි දන්නවා මෙන්න මෙයා තමයි රූම් එක බුක් කරේ නේද, මෙන්න මෙයා විතරයි රූම් එක බුක් කරේ, මෙන්න මේ යට ඉන්න බොබ් බොරුවට කියන්නේ. දැන් එහෙනම් මොකද්ද කරගන්න ඕනේ, මේ රූම් එක ඇත්තටම බුක් කරේ කවුද කියලා ඕතන්ටිකේට් කරගන්න ඕනේ. එහෙනම් මේ රෙස්ටුරන්ට් එකෙන් මොහක් හරිම සිස්ටම් එකක් තියෙන්න ඕනේ ඇත්තටම බුක් කරේ කවුද කියලා ඕතන්ටිකේට් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපිට මූණ බලලා ඕතන්ටිකේට් කරන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ හොස්ට් එතන රෙස්ටුරන්ට් එකේ රිසෙප්ෂන් එකේ මේ අයි දෙන්න එකම් වගේ මොක් හරි හෙමද බලලා මූුණ බලලා ඔතෙන්ටිකේට් කරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොක් හරිම හැම කෙනාටම යුනික් දෙයකින් තමයි ඔතෙන්ටිකේට් කරගන්නේ, හරියට අපේ ඊමේල් එක වගේ හරි. අපි හිතමු මේ දෙන්නගේ ID නම්බර් වලින් තමයි, මෙයාලගේ ID නම්බර් වලින් තමයි අපි හිතමුකෝ මෙන්න මේ රෙස්ටුරන්ට් එකේ තියෙන ID නම්බර් එකෙන් තමයි වෙරිෆිකේෂන් කරගන්නේ. මෙතන අයත් ලියාගත්තොත් මෙතනින් ID වලින් තමයි වෙරිෆිකේෂන් කරගන්නේ හරි, වෙරිෆයි කරගන්නේ ID නම්බර් එකෙන්. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ බොබ් තමයි ඇත්තටම උඩ එක දාලා තියෙන්නේ, මෙන්න මෙයාගේ ID නම්බර් එක විතරයි මෙන්න මේ මෙයාලගේ ඩේටාබේස් එකේ සේව් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ බොබ් කියන්නේ බොරුවක්. ඒ කියන්නේ මෙයා ඕඩර් එකක් දාලා නැහැ, මෙන්න මෙයා විතරයි ඕඩර් එකක් දාලා තින්නේ. එතකොට දැන් අපි ඕවර්රෝල් කරගත්තේ මොකක්ද, ඕතෙන්ටිකේෂන් වගේ දෙයක් තමයි කරගත්තේ. අපි ඕතෙන්ටිකේෂන් යූස් කරන යූස් කරපු සෝස් එක මොකක්ද, යුසර්නේම් ඊමේල් නැත්තම් ෆින්ගර් ප්‍රින්ට් වගේ දෙයක් නෙමෙයි, ID එකෙන් තමයි මේ කට්ටේගේ ජාතික හැඳුනුම්පත් නම්බරෙන් තමයි අපි මෙතනදී වෙරිෆයි කරගත්තේ. එතනකට ඔයාට පුළුවන් මේ විදිහට බොරු කෙනෙක් කෙනෙක්ව අල්ලගන්න ඔතෙන්ටිකේෂන් දාලා හරි. ඉතින් මේක නම් අපි කියලා ඔයාට මතක තියි මොකක්ද ඔතෙන්ටිකේෂන් කියන්නේ. ඔතෙන්ටිකේෂන් කියන්නේ වෙරිෆයි හූ යූ ආ, ඒ කියන්නේ ඇත්තටම මේ කවුද නැත්තම් මේ ඔයාව වෙරිෆයි කරගන්න තියෙන ක්‍රමයක්. මේක තමයි ඔතෙන්ටිකේෂන් කියන එකෙන් වෙන්නේ හරි. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ අපිට මෙන්න මේ බොබ්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ, මෙන්න මේ බොබ්ට විතරයි අපි ඇතුළට යන්න දෙන්නේ. මොකද මෙන්න මෙයා ගාව තමයි හරි ID නම්බර් එක තියෙන්නේ, මෙයාගේ ID නම්බර් එක විතරයි ඩේටාබේස් එකේ සේව් වෙලා තින්නේ. මොකද මෙන්න මෙයා තමයි ඕඩර් එක දැම්මේ හරි. රයිට්. ඉතින් එතන ගොඩ අමාරු දෙයක් නැහැ, ඔයාලට දැන් තේරෙනවා එතනට කොහොමද අපි ඔතෙන්ටිකේෂන් යූස් කරගත්තේ කියලා. ඉතින් ඕවරෝල් අපි මොබයිල් ඇප්ලිකේෂන්ස් වලත් ඔන්න ඔය වගේ දෙයක් තමයි කරගන්නේ. ඉතින් අපි ඇත්තටම ඇප්ලිකේෂන් එක යූස් කරන්නේ කවුද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා අපි ආව ඔතෙන්ටිකේට් කරගෙන යාගේ මොනවා හරිම යුනික් ඩීටේල්ස් වගේක් අපි අපේ ඩේටාබේස් එකේ ස්ටෝර් කරගන්නවා. හරි රයිට්. එහෙනම් දැන් මොකක්ද මේ ඔතරයිසේෂන් කියන්නේ? ඔතෙන්ටිකේෂන් කියන්නේ අපි බැලුවා ඔයා කවුද කියලා අඳුරගන්න ක්‍රමයක් තමයි ඔතෙන්ටිකේෂන් එකේ තියෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ මේ ඔතරයිසේෂන් එකෙන් වෙන්නේ? හරි අපි පොඩ්ඩක් මෙහෙම කියවල බලමු මොකක්ද මේ ඔතරයිසේෂන් කියන්නේ කියලා. ඔතරයිසේෂන් ඩිටර්මයින්ස් වට් යූ කැන් ඩූ වන්ස් යූ ආර් ලොග්ඩ් ඉන්. හරි එහෙනම් මෙතන දාලා තිනවා ඔතරයිසේෂන් කියන්නේ අපිට ලොග් වුණාට පස්සේ ඔයාට මොන වගේ ක්‍රියාවලියක්ද කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඔයාලට මොනවද මොන වගේ පවර් එකක්ද තියෙන්නේ, මොන වගේ ඔප්ෂන්ද තියෙන්නේ ලොග් වුණාට පස්සේ. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ ඔතරයිසේෂන් කියන ස්ටෙප් එකට එන්නම්. මෙන්න විදිහට ඔතරයිසේෂන් කියන ස්ටෙප් එකට එන්නම් අපි ඔතෙන්ටිකේෂන් කියන ස්ටෙප් එකෙන් පස්සේ තමයි අපි ඔතරයිසේෂන් වලට එන්න ඕනේ. මොකද අපිට ලොග් වුණාට පස්සේ තමයි අපි බලන්නේ වන්ස් යූ ආර් ලොග්ඩ් ඉන්. මේ බලන්න වන්ස් යූ ආර් ලොග්ඩ් ඉන්, ලොග්ඩ් ඉන් කියන්නේ දැන්ටම ලොග් වෙලා තියෙන්න ඕනේ අපි ඔතරයිසේෂන් කියන එක තේරුම් ගන්න. ඔතරයිසේෂන් කියන්නේ ලොග් වුණාට පස්සේ ඔයාට මොන වගේ ඔප්ෂන් දෙන්නේ. ඔයාට හිතන්නකෝ අපිට දැන් බොබ් මේ විදිහට හොටල් එකෙන් රූම් එකක් බුක් කරාට පස්සේ එයාට ඒකේ බාත්රූම් එක යූස් කරගන්න පුළුවන්, එයාට ඒකේ බාර් එක යූස් කරගන්න පුළුවන්, ඔන්න ඔය වගේ මොන වගේ ඔප්ෂන් ද තියෙන්නේ. ඔන්නක තමයි අපි ඔතරයිසේෂන් වලින් කරගන්නේ. ඉතින් මේකත් අපි තේරුම් ගමු මෙන්න මේ විදිහට. ඉතින් මම මෙතන එක්සැම්පල් එකක් දාලා තිනවා. ගේම් එකකට අපි ලොගින් වුණාට පස්සේ ඔතරයිසේෂන් වලින් තමයි අපිට කරන්න පුළුවන් දේවල් දෙන්න. ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපිට ගේම් එකක සෝස් කෝඩ් එකවත් ඇක්සස් කරන්න එහෙම මොනවත් ඔප්ෂන්ස් නැහැ. නැත්තම් අපිට සමහරලාට හිතන්නකෝ යූසර්ස් ලැඩ් කරගන්න, ගේම් එකේ තියෙන මොන හරි ප්‍රයිසස් සෙට් කරන්න, ඔය වගේ දේවල් අපිට මොනවත් කරන්න බැහැ. මොකද අපිට ඒ වගේ ඒ රයිට්ස් නැහැ අපිට. ඒ කියන්නේ ඔතරයිසේෂන් වලින් අපි බලා ගන්න අපි නෝමල් ගේම් එක ප්ලේ කරන ප්ලේයර් කෙනෙක් විතරයි. ඒ විදිහට මොන හරිම ගේම් එකට ඇඩ් කරගන්න මොන හරිම දේවල් තියෙනවා නම් ඔතරයිසේෂන් වලින් අපි
වෙනම යසස් ලාගේ හදාගන්න ඩමින් යසස් ලා වගේ මොන හරිම තන ගේම එක ඩිවලපස් ඩමින් ලා විදිහට ඇත් කරන යාල තමයි එක එක වෙපන්ස් එක එක ජාතියේ කොස්ටියම්ස් වගේ දෙවල් ඇඩ් කරන්නේ යසස් ලට නතම් පලේස් ලට යස් කරන්න ඉතින් එතුර අට තේරනවාට රෝල් එකක් තියන ඒක තමයි අපි ඕතරයිසේෂන් එකෙන් කරගන්න මොකක් දවාට මොනවාගේ දෙයක් දවාට පොෆෝම් කරගන්න පුළුවන් කියන එක හරි රයි ඉතින් මෙන මේ ඕතරයිසේෂන් කියෙ එක තේරුම් ගන්න අපි මෙන මේ වගේ පොඩි අයිඩියක් ගම් ඉතින් වාදන්න මේයින් අපේ බොබ් නේද ඔන්න දැම් බොබ් ප්‍රශ්න විසඳගෙන දැන් හොටල් එකට ගිහින් තියෙන්නේ අපි හිම හිතමුක මේ ඉන්න ටොම් ටොම් කෙනෙක් කෙනත් ප්‍රශ්නයක් නැතුව යාගේ හොටල් රූම් එක ඉන්න මේ අපි හිතමුක මේ තියන්න රූම් එක අපි හිතමුක මේ තියන්න ඒ කියන රූම් එක ඒ කියන රූම් එක තමයි බොබ් ඉන්නේ ටොම් ඉන්නේ බී කියන රූම් එක රූම් බී එක හරි දැන් එහෙනම් මේ ඉන්න අපි ගමුකු ජෙනි ජෙනී කියන්න මේ හොටෙල් එක වැඩ කරන වේටර් කෙනෙක් එහෙනම් වාට තේරෙනවා ජෙනීට පුළුවන් මේ හොටෙල් එකට රෝම් බුක් කර නැත්තං රිසර්වේෂන් වලට එන ගෙස්ලට කෑම අරගෙන යන්න රූම් එකට කෑම අරගෙන යනවා ජෙනී රූම් එකට හරි ඉතින් එතකොට වාට තේරෙනවා මේ හොටල් එකෙන් තමයි මෙන මේ වේටර්ස් ලව දාගෙන තින් එහෙනම් මේ වේටර්ගේ රෝල් එක වෙනම රෝල් එකක් එහෙනම් වේටර් මුලින්ම ඔතන්ටිකේට් කරගන්නවා එතකොට ඕතරයිසේෂන් ලින් මං මෙතන වේටර්ට කරන්න පුළුවන් දේවල් ටික සයින් කරලා තිනවා වේටර්ට පුළුවන් රූම්ස් ක්ලීන් කරන්න රූම්ස් වලට කෑම අරගෙන යන්න එතකොට මොන හරිම කෝල්ස් આવොත් ඒව හැන්ඩල් කරන්න ඔය වගේ දේවල් තමයි මැනේජ් කරගන්න තියෙන්නේ වේටර්ස් ලට බට් ඔයා පොඩ්ඩක් හිතන්න බොබ්ට අරන් යන්න පුළුවන්ද මේ ටොම්ට කෑම බැහැ නේද එහෙනම් වාට තේරෙන්න ඕනේ මෙන්න මෙයා ඔතෙන්ටිකේට් කරලා තින්නේ මෙයාගේ රෝල් එක වෙනම රෝල් එකක් මෙයා නිකන් හොස්ට හොටල් එකට ආපු ගෙස්ට් කෙනෙක් බට් මෙයා තමයි මේ දේවල් මැනේජ් කරගන්නේ එහෙනම් වාට තේරෙනවා මේ වැඩ දෙක මෙයාට කරගන්න පුළුවන් බට් මේ විදිහට හිතන්නක මෙයාට කැම අරගෙන යන්න මෙයාට කැම අරගෙන යන්න බෑ ඉතින් ඒවා අපි ඔතරයිසේෂන් වලින් කියන්නේ ඔතරයිස් කරලා තින්නේ මෙයාට විතරයි කැම අරගෙන යන්න වගේ වැඩ ටිකක් ඔතරයිස් කරලා තින්නේ ඒක ඔතරයිස් කරන්න මොකෙන්ද මෙන්න මේ අපේ රෙස්ටුරන්ට් එකෙන් කියලා අපි හිතමු හරි ඉතින් ඔයාගේ තව උදාහරණයක් මම කිව්වොත් මේ ඉන්නේ අපේ හොටල් එකේ මැනේජර්. ඉතින් මේ ඉන්නේ ජෙනි මෙයා වේටර් කෙනෙක්. මේ තියෙන්නේ අපේ කැෂියර් එක. අපේ කැෂියර් එකේ තමයි ඔක්කොම සල්ලි, අපේ ඔක්කොම බිල්පත් අපි ස්ටෝ කරගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හොටල් එකේ ඉන්න වේටර් කෙනෙක්ට මේ විදිහට කැෂියර් එකට ඇක්සස් නැහැ. ඒ කියන්නේ හොටල් එකේ මැනේජර් තමයි මෙන්න මේ විදිහට මැනේජර් තමයි ගොඩක් වෙලාවට මේ ෆයිනෑන්ස් නැත්නම් මනීත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ එහෙනම් හොටල් එකෙන් මෙනයා ග්‍රෑන්ඩ් කරලා තියෙන මෙන්න මෙයා ඔතරයිස් කරලා තින්නේ මෙන්න මේ වගේ රෝල් එකකට. ඒ කියන්නේ එයා වේටර් කෙනෙක් විදිහට රූම්ස් වලට කැම අරගෙන යන්න ඕනේ නැහැ. අරගෙන යන්නත් බැරි වෙන විදිහක් නැහැ. ඒ කියන්නේ මේ වගේ ඕනනම් ඒ විදිහටත් කරන්න පුළුවන්. අපි ටිකක් හයි ලෙවල් එකෙන් හේතුවොත් අපි හිතමු මැනේජර්ට ඔය වගේ මොනවත් කරන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් මැනේජර්ට විතරයි ඇක්සස් කරන්න පුළුවන් මේ කැෂියර් එක මේ සල්ලි මැනේජර් විතරයි ඇක්සස් කරන්න පුළුවන් ජෙනි මේක අපේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරාට එයාට මේ විදිහට මෙන්න මේ වගේ දෙයක් කරගන්න බෑ. ඒ කියන්නේ මෙයාව ඔතෙන්ටිකේට් ඔතරයිස් කරලා නැහැ. ඔතෙන්ටිකේට් උනාට පස්සේ මෙයාව ඔතරයිස් කරලා නැහැ මේ විදිහට මේ කැෂියර් එක ඇක්සස් කරන්න. ඉතින් දැන් ඔයාලට මෙතනුත් තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ ඔතරයිසේෂන් කියන්නේ කියලා. හරි. හරි එහෙනම් අපි බේසිකලි දැක්කා මොකක්ද ඔතෙන්ටිකේෂන් කියන්නේ කියලා. ඔතෙන්ටිකේෂන් කියන්නේ මොකක්ද කියලා අපි දැක්කා. ඔතෙන්ටිකේෂන් සහ ඔතරයිසේෂන් කියන්නේ මොකක්ද කියලාත් අපි දැක්කා. ඔතරයිසේෂන්. හරි. රයිට්. සාමාන්‍යයෙන් ඔතෙන්ටිකේෂන් කියන්නේ අපි කවුද කියලා අඳුරගන්න එක. ඒ කියන්නේ හිතන්නකෝ අපිට මේ විදිහට අපේ ඩේටාබේස් එකේ මේ යුසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා නම් මේ යුසර්ස්ලා වෙන් වෙන්ව මේ A කියන යුසර් මේ ඉන්නේ B කියන යුසර් කියලා මේ විදිහට A and B විදිහට ස්ටෝ කරගෙන මේ දෙන්නව වෙරිෆයි කරගන්න එක තමයි අපි ඔතෙන්ටිකේෂන් වලින් බේසිකලි කරන්නේ. ඒ විදිහටම ඔතෙන්ටිකේට් කරගත්තට පස්සේ අනිවාර්යෙන් ඔතරයිසේෂන් කියන ස්ටෙප් එකට යන්නේ අපි ඔතෙන්ටිකේට් උනාට පස්සේ. නැත්තම් ඔතෙන්ටිකේට් උනේ නැත්තම් ඔයාලට තේරෙන අපිට ඔතරයිස් කරන්න විදිහක් නැහැ නේද? කොහොමත් ඒක ඔයාලට තේරෙන්න ඕන. දැන් එහෙනම් හිතන්නකෝ මේ A කියන යුසර්ට මොනවාරිම ඇඩ්මින් රයිට්ස් අපිට දෙන්න අවශ්‍ය නම් අපිට ඒකෙන් ඒක කරගන්න අපි මෙන්න මේ ඔතරයිසේෂන් කියන එකෙන් හිතන්නකො මේ A කියන යුසර්ට පුළුවන් මේ ඩේටාබේස් එක ඇක්සස් කරන්න. මේ B කියන යුසර්ට ඒ දේවල් ඒ ඇඩ්මින් ප්‍රිවිලේජස් නැහැ. එහෙනම් වාට තේරෙන්න ඕනේ අපි ඔතරයිසේෂන් කියන ඔප්ෂන් එක ඔතරයිසේෂන් කියන මෙතඩ් එක හරහා තමයි මෙන්න මේ විදිහට මෙන්න මේ A කියන යුසර්ව අපි ඔතරයිස් කරගන්න ඇඩ්මින් රයිට්ස් වලට. හරි. ඉතින් ඔන්න වගේ ආනන්තවත් මට උදාහරණ දෙන්න පුළුවන්. ඔයා බේසික් අයිඩියා එක තියාගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඔතරයිසේෂන් කියන්නේ මොකක්ද? ඔතෙන්ටිකේෂන් කියන්නේ මොකක්ද කියලා. මම මතක තියාගන්න ඕනේ මේ විදිහට ඔතෙන්ටිකේෂන් කියන වැඩේ කරගන්න අපිට එක එක විදි තියෙනවා. හරි. ඔයා දන්නවා යූසර් නේම් and password
පුළුවන් ඉඩස්ස ඊමේල්ලන් පස්වර්ඩ් පුළුවන් බයෝමට්‍රික්ස් තියනවා ෆිංග ප්‍රින්් තියනවාගේ ගොඩක් විදි තියෙනවා යුසලෝ ඕතන්ටිකේට් කරගන්න කියැන මේ ඉන්න මේ එක්සට් යුස කියලා යුනික්ල අයිඩෙන්ටිෆයි කරගන්න විදි ගොඩක් තින තිනවා දන්න රජේ සාමාන්‍යයෙන් බැංකුවලට වගේ ගියාම ගොඩක් වෙලාවට බෑංක කවුන්ට එකක් නම් අපේ අයිඩ නම්බ එකින් සහ කවන්් බෑංක කවන්් නම්බ එකින් තමයි ගොඩක් වෙලාට අපි අඳුරගන්න හරි ඒගේ වාට තේරන රජයනම් ගොඩක් කලාට තාමත් ඩිජිටලයිස් වෙලා නැති නිසා ගොඩක් කලාට අප ID කාඩ් නම්බරෙන් තමයි අපි වෙන කර අඳුර ඉතින් ID කාඩ් නම්බර එක ID කාඩ් නම්බරේ තියෙන යුසස්ලා දෙන්නේ කොහොමටවත් ඉන්න බැරි නිසා එක හොඳ ඔප්ෂන් එකක් යුසර්ස් ලව අයිඩෙන්ටිෆයි කරගන්න කියන්නේ ඔතන්ටිකේෂන් කියන ප්‍රොසෙස් එක ඔතන්ටිකේෂන් ස්ටෙප් එක කරගන්න හොඳ විදිහක් තමයි අපේ ඩෙන්ටි කාඩ් නම්බ ඉතින් යුසනේ ගොඩක් කලාට සමානවෙන්න පුළුවන් අවස්ථා තියෙනවා බට ඊමේල් සමානවෙන්න විදිහක් නැහැ ඒ දේවල් ඔක්කොම අපිට මැනේජ් කරන්න පුළුවන් අපේ ඩේට බේස් එකේ සයිඩ් එකෙන් හරි මේක මං හිතනවාට හරිටම තේරෙන්න ඕනේ ඉස්සරහට යද්දි අපි කෝඩ් කරගෙන යද්දි අපි මේ ඔප්ෂන්ස් ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරගෙන යද්දි වාට මේ දේවල් තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් හරි රයිට් රයිට් අපි දැන් බලන්න ඕනේ දැන් අපි තේරුම් ගත්ත මොකක්ද ඔතන්ටිකේෂන් කියන්නේ මොකක්ද ඕතරයිසේෂන් කියන්නේ කියලා. ඉතින් මේ දේවල් ගොඩක් අමාරු දේවල් නෙමෙයි. ඔයාලට මේක තේරුම් නැතුනට කිසිම ඉෂුවක් නැහැ. අපි මේ දේවල් කරගෙන යද්දී ඔයාලට හරියටම මේ දේවල් මොකක්ද ඇත්තටම මේ වෙන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. රයිට්. ඉතින් අපි දැන් වැඩ කරගෙන යන්න ඕනේ මොකක්ද මේ ඔතන්ටිකේෂන් කියන එක හරියට තේරුම් ගන්න නම් අපි මේක අපේ ඇප්ලිකේෂන් එකේ අපි ඉම්ප්ලිමන්ට් කරගන්න එක තමයි අපි දැන් කරන්න ඕන. හරි. ඉතින් ඔයාට මුලින්ම ඔයාට ෆයර්බේස් වලින් මම ඔයාට පෙන්නවා අපිට මෙන්න මෙතන මම මේ සර්විස් එක ඇඩ් කරගෙන තිනවා. ඉතින් මේ ෆයර්බේස් වලනොත් අපිට ඔතෙන්ටිකේෂන් කියන සර්විස් එක අපිට ප්‍රොවයිඩ් කරනවා. අපි දැන් බලන්නේ කොහොමද ෆයර්බේස් හරහා ගොඩක්ම පහසුවෙන් අපි යූසර් ඔතෙන්ටිකේෂන් ඇන් ඔතරයිසේෂන් කරගන්න කියලා. හරි. රයිට්. අපිට මෙන්න මේක get started කියන බටන් එක ප්‍රෙස් කරලා අපිට ඔතෙන්ටිකේෂන් සර්විස් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ මුලින්ම. අපි මේක ප්‍රෙස් කරලා ඔතෙන්ටිකේෂන් කියන සර්විස් එක ඇක්ටිවේට් කරගමු. හරි. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ වගේ ස්ක්‍රීන් එකකට આવොත් අවුලක් නැහැ. ඔයාලට මුලින්ම මෙන්න මෙතන මෙන්න මේ ටැබ් එකට යනවා. සයින් ඉන් මෙතඩ්ස්. ඒ කියන්නේ අපිට මම ඔයාලට කිව්වා අපිට යූසර් නේම් එක, ඊමේල්, බයෝමෙට්‍රික්ස් ඔයගේ විදි ගොඩක් තියෙනවා. ඉතින් අපිට ෆයර්බේස් වලින් මේ විදිහට ගොඩක් අපිට ඔප්ෂන්ස් ප්‍රොවයිඩ් කරගන්නවා. ප්‍රොවයිඩ් කරන අපිට මේ ඔතෙන්ටිකේට් කරගන්න යූසර්ස් ලව. හරි. අපිට තියෙනවා ඊමේල් ඇන් පෝස්ට්, පාස්වර්ඩ්, ෆෝන්, ඇනොනිමස් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපිට සෝෂල් ලොගින්ස් තියෙනවා. Google ඊට පස්සේ ගේම් සෙන්ටර්, මයික්‍රෝසොෆ්ට්, ට්විටර්, GitHub, Facebook ඔයගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි මෙතනදී කතා කරගන්නව කොහොමද ඇනොනිමස් විදිහට ලොගින් වෙන්නේ? ඊමේල් ඇන් පාස්වර්ඩ් යූස් කරගෙන කොහොමද ලොගින් වෙන්නේ? ඊමේල් ලින්ක් එක කරා කොහොමද ලොගින් වෙන්නේ? ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපිට ලින්ක් එකක් ආවට පස්සේ ඒක වෙරිෆයි කරලා ලොගින් වෙන්න පුළුවන්. ඊළඟට Google කියන සර්විස් එක අපේ Google එකේ Gmail එක යූස් කරන අපි කොහොමද ඔතෙන්ටිකේෂන් කරගන්නේ and කොහොමද Facebook යූස් කරගෙන ඔතෙන්ටිකේෂන් කරගන්නේ සහ අපි කොහොමද අපි අපේ GitHub එක යූස් කරගෙන ඔතෙන්ටිකේෂන් කරගන්නේ. ඉතින් ඔන්නේ දේවල් ටික තමයි මම මේ සෙක්ෂන් එකේදී ඔතරයිසේෂන් and ඔතෙන්ටිකේෂන් කියන සෙක්ෂන් එකේදී මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් මෙන්න මේ Microsoft, Twitter, Yahoo ඔය දේවල් ගොඩක් අමාරු නැහැ. මේ දේවලුත් ඔයාලට මම කියලා දෙන්නම් ඉස්සරහට අපි applications build කරගෙන යද්දී. හරි. හරි එහෙනම් අපි දැන් ඔතෙන්ටිකේෂන් සර්විස් එක ඇක්ටිවේට් කරගෙන තින්නේ. ඉතින් ඔයාලට මතකද අපි දැන් මෙන්න මේ ඩේටාබේස් එක අපේ ස්ටෝරේජ් එක හැම යූස් කරගෙන අපි හදාගත් අපේ ඇප්ලිකේෂන් එකක්. ඉතින් මම මේ සේම් ඇප්ලිකේෂන් එකම යූස් කරගන්නේ නැහැ ඔතෙන්ටිකේෂන් ගැනත් කියලා දෙන්න. අපි අලුතෙන් ඇප්ලිකේෂන් එකක් මේ තියෙන ප්‍රොජෙක්ට් එකට අපි ලින්ක් කරගමු. හරි. හරි ඔයා යන්න ප්‍රොජෙක්ට් ඕවර්වියු කියන තැනට. මෙන්න එතන ප්‍රොජෙක්ට් ඕවර්වියු එකට යන්න. ඔයාට පුළුවන් මෙතනින් තව ඇප්ලිකේෂන් එකක් මේ විදිහට ඇඩ්ඩප් කියන තැනින් ක්ලික් කරලා ඔයාට ඇප්ලිකේෂන් එකක් අලුතෙන් ඇඩ් කරගන්න. එක කිසිම ඉෂුවක් නැතුව ඔයාට කරගන්න පුළුවන්. හරි. රයිට්. ඇප්ලිකේෂන් එකක් ඇඩ් කරගන්න කලින් අපි අලුතෙන් ඇප්ලිකේෂන් එකක් ෆ්ලටර් ඇප්ලිකේෂන් එකක් ක්‍රියේට් කරගනිමු. රයිට්. මම මේ විදිහට මගේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩරයක් හදාගන්නවා. අපි අලුතෙන් ෆෝල්ඩරයක් හදාගෙන ප්‍රොජෙක්ට් එකක් හදාගෙන මේ වැඩ ටික පටන් ගමු. අපි දෙමු මෙතනට ෆයර්බේස් ඕත් ටියුටෝරියල් කියලා. රයිට්. ඉතින් ඔයා කැමති නමක් දාගන්න. ෆයර්බේස් ඕත් කියලා දාගන්න එපා. ඒ පැකේජ් නමක්. එතකොට ඔයාලට මොන හරි මිෂුවක් આવොත් එතනදී ඒක වෙන්නේ නැති වෙන වග බලා ගන්න. ෆයර්බේස් ඕත් ටියුටෝරියල් නැත්නම් ඔතෙන්ටිකේෂන් යූසින් ෆයර්බේස් ඕනම නමක් ඔයාලට දාගන්න පුළුවන්. හරි. ටර්මිනල් එක ඕපන් කරගමු. මම මුලින්ම අපි හැමදාම කරනා වගේ මම ඔයාලට මම යූස් කරගන්න ෆ්ලටර් වර්ෂන් එක පෙන්වන්නම්. ෆ්ලටර් වර්ෂන් මම මේ ෆ්ලටර් වර්ෂන් එක පෙරේද තමයි අප්ඩේට් කරගත්තේ. ඉතින් මේ තියෙන අප්ඩේට් වර්ෂන් එක වාට වෙනවා 3.22.3 කියන එක. කලින් 2 තිබ්බේ. දැන් මෙතන 3 වෙලා තියෙනවා. එන් ඩාර්ක් වර්ෂන් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න ඔයාගේ ෆ්ලටර් SDK එක. ෆ්ලටර් SDK එක අප්ඩේට් කරගන්න පුළුවන් ෆ්ලටර් අප්ග්‍රේඩ් කියන කමාන්ඩ් එකෙන්. හරි. දැන් මම ෆ්ලටර් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නම්. ෆ්ලටර් ක්‍රියේට්
ඩොට් මට මේ ඩිරෙක්ටරික තුළම කෙලින්ම ෆලට ප්‍රජෙක්්ක් ක්‍රියට අවශ නිසා මට පුළුවන් මේ දිර ෆලට ප්‍රජෙක්්ක් ක්‍රියට් කරගන්න හරි ඕන දැන් ෆලට ප්‍රජෙක්්ක් ක්‍රියට් ලතින්නේ මං වස් කෝඩ් එක තුළට මේ දිහට ඕපන් කරගන්න මගේ ෆලට ප්‍රජෙක්් එක රයිට මේ දෙව ලෝඩ් අපි පොඩි වෙලාවක් තිලා අපි එමුලේට ඇක දුලට මේ ඇපලිකේෂන් එක අපි ලෝඩ් කරගන ෆයබේස් ප්‍රජෙක්්ක් අපි මුලින්ම ලිංක් කරගන්න අවශ්‍යයි හරි හරි අපි මේ දේවල්ටික සටප් වෙනකන් අපි යමු අපේ ෆයබේස් එකට ෆයබේස් එක අපි දැන් අලුතෙන් ඇප්ලිකේෂන්යක් තමයි ලින්ක් කරගන්න අවශ්‍ය. ඉතින් මම ඔයාලට කලින් කියලා දුන්න කොහොමද මේ දේවල් කරගන්න කියලා අපි iOS වලට කොහොමද කරගන්න යන් Android වලට කොහොමද කරගන්න කියලා මම ඔයාලට කලින් සෙක්ෂන් එකේදී කියලා දුන්න මතක ඇති. ඉතින් අපි Android use කරගන්න නිසා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ආයෙත් Android වලට කරගන්න කියලා මේ setup process එක. හරි. රයිට් අපි මුලින්ම Android package name එක අවශ්‍යයි අපිට. ඔයා දන්නවා කොහෙන්ද හොයාගන්න කියලා. ඉතින් මේක උඩ hover කරන් ඉඳිනම් ඔයාට පුළුවන් බලාගන්න. Application එකේ ඇතුලේ තියෙන Gradle file එකේ තමයි අපිට Android package name එක හොයාගන්න පුළුවන් වෙන්නේ. අපි යමු අපේ project එක ඇතුලට. අපි null safety ව activate කරගන්න අනිවාර්යෙන් වාගේ project එකේ. මේක ගොඩක් වැදගත් වෙනවා. Project එකට ගිහිල්ලා Android app build.gradle එකට යන්න. ඊළඟට ට පොඩක් පල්හට ස්කෝල් කරගෙනාවන වාට බලාගන්න පුළන් මෙන මේ විදිහට වගේ නේම් ස්පේස් ඇන්ඩරෝයිඩ් කියන ඔබ්ෙට් එක ඇතුව තින නේම් ස්පේස් කියලක් මෙ මේ නේම් ස්පේස තමයි අපි කොපි කරගන්න වශ වෙන මේ දිට මේක කොපි කරගෙන අපි අපේ ෆයිබේසකටම ෆයිබේස එකටයිල මේක මෙතැන්ට පේස්ට් කරගන්න ඉල්ලඟට අපි දෙම මෙතැන්ට නික්නේම්යක් මම දෙන්නම් මෙතැන්ට ෆයිබේස් ඕතන්ටිකේෂන් කියලා ඊළඟට SSH එකක් ජෙනරේට් කරගන්න මේක අනිවාර්යෙන්ම ඔයා ජෙනරේට් කරගන්න අවශ්‍යයි අපිට මේක පස්සේ වුණා ජෙනරේට් කරගන්න පුළුවා බට් මෙතනින් SSH 1 එක රෙජිස්ටර් කරගත්තා නම් අපිට ගොඩක්ම පහසුයි මොකද අපි ඇප්ලිකේෂන් එක හදාගන්න යද්දී අපි Google sign in වගේ ඉම්ප්ලිමන්ට් කරගද්දී අපිට අනිවාර්යෙන් SSH 1 ඇක්ටිවේට් කරලා තියෙන්න ඕන හරි ඉතින් ඔකට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ question mark එක උඩ hover කරන් ඉඳින වාට පුළුවන් මෙන්න මෙතන see this page කියන එකට click කරගන්න මම ඔයාලට කියලා දෙනවා කොහොමද SHA 1 certificate එක අපි key එක අපි හොයාගන්න කියලා හරි වාට පුළුවන් පොඩ්ඩක් යටට scroll කරගෙන ඉන්න ඉතින් මම මේක ඔයාලට කලිනුත් කියලා දුන්නා පොඩ්ඩක් යටට scroll කරගෙන ආවට පස්සේ මෙන්න මේ විදිහට sign in report එකක් generate කරන තැන වාට පුළුවන් මේ විදිහට gradle view sign in report කියන code එක මෙතනින් copy කරගන්න කොපි කරගෙන ඇවිල්ලා මම මේක දැන්ට ක්ලෝස් කරගන්නම් ක්ලෝස් කරගෙන වාඩ් ටර්මිනල් එක ඕපන් කරගන්නවා වගේ මම මේ විදිහට ටර්මිනල් එක ඕපන් කරගන්නම් රයිට් අතනින් කොපි කරගත්ත කෝඩ් එක සෝරි මේ විදිහට පේස්ට් කරගන්න එපා අපි Android ෆෝල්ඩර් එක ඇතුළට යන්න ඕනේ අනිවාර්යෙන් Android ෆෝල්ඩර් එක ඇතුළට යන්න රයිට් ඔයාලට පේනවා දැන් මම Android ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ මේක මේ පැත්තෙන් ක්ලෝස් කරගන්න රයිට් Android ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්නේ මම දැන් දැන් ඔයාලට පුළුවන් මේක පේස්ට් කරගන්න පේස්ට් කරලා එන්ටර් කරගන්න වාගේ SHA 1 කී එකකට ජෙනරේට් කරගන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා SHA 1, SHA 256 මට අවශ්‍ය වෙන SHA 1 කියන කී එක මෙන්න මෙතනින් මම මේ කී එක කොපි කරගන්නා. කොපි කරගෙන අපි යමු ආයෙත් අපේ Firebase dashboard එකට මෙන්න මෙතනට මේ කී එක පේස්ට් කරගන්න. හරි. ඊළඟට register app කෙනෙකුට ක්ලික් කරගන්න. හරි අපි පළවෙනි ස්ටෙප් එක දැන් කරගෙන තියෙන්නේ දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙවෙනි ස්ටෙප් එකේ Google JSON config file එක download කරගන්න. වාට පුළුවන් මේක download කරගන්න මෙන්න මෙතන click කරගෙන right අපි ටික වෙලාවක් ගියාට පස්සේ වාට පුළුවන් මේක save කරගන්න. මම මේක මගේ desktop එකේ save කරගන්න. අපි save කරගමු මේ විදිහට. right. ඊළඟට අපි මේක place කරගන්න ඕනේ අපේ application එක ඇතුළට. මම මේක මේ විදිහට close කරගෙන අපි මේකත් side එකෙන් open කරගමු. හරි. මං මගේ JSON ෆයිල් එක ගන්නම් මෙන්න මෙතනට මෙන්න මේ විදිහට මං ඩෙස්ක්ටොප් එකට සේව් කරගත්ත මගේ Google Services JSON ෆයිල් එක මං ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එක ඇතුළට තමයි ඔක දාගන්න අවශ්‍ය වෙන්නේ. ඔවා හොඳට බලන්න Android ෆෝල්ඩර් එක ඇතුලේ මම මේක ඕපන් කරගත්තොත් Android ෆෝල්ඩර් එක ඇතුලේ ඇප්ලිකේෂන් කියන ෆෝල්ඩර් එකේ මෙන්න මේ root location එකට ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකේ location එකට තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. source එක build.gradle එක සහ Google Services JSON ෆයිල් එක එකම same location එකේ මේ විදිහට තියෙන්න ඕන. හරි. nice. හරි ඔය දේවල් ටික තමයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා දන්නවා Google Services JSON ෆයිල් එකේ තමයි අපිට අවශ්‍ය configurations ටික තියෙනවාට පේන මේ විදිහට අපේ application ID එක, application එකේ current API key එක, ඔය ඔක්කොම අපේ project එකේ මේක හරහා තමයි අපි link කරගන්නේ. authentication secrets ටික ඔක්කොම මේක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි එතනදි වෙන්නේ. හරි එහෙනම් අපි ඒ ස්ටෙප් එකත් කරගත්තා දෙවෙනි ස්ටෙප් එක හරි තුන්වෙනි ස්ටෙප් එක තමයි අර පොඩ්ඩක් මෙතන ඉෂුව එක තියෙන්නේ තාම Flutter SDK එක තාම හරියට අප්ඩේට් වෙලා නැහැ මේ version updates එක. ඉතින් කලින් ওই ප්‍රශ්නේ තිබ්බේ නැහැ මේ අලුතෙන් version update එකත් එක්ක තමයි ওই දේවල් ටික අපිට manually setup කරගන්න වෙලා තියෙන්නේ.
ඉතින් වාට මුලින්ම ගරුප් බිල්ඩ එකට යන්න ඕන මොකද අපි ගාව තින්නේ කේටස් එක කොටල ඉන්වර්ෂන් එක නෙමේ අපි ගාව තින්නේ බිල්.ඩොට් ග්‍රේඩල් ජාවාවර්ෂන් එක හරි මුලින්ම ඔයා මෙන මේ ස්ටෙප් දෙකක් පෆෝර්ම් කරගන්න ඕන මේ විදිහට අපි මේ විදිහට මේ ස්ටෙප් එක පෆෝර්ම් කරගන්න ඕන යන් මෙන මේ විදිහට මේ ස්ටෙප් එක පෆෝර්ම් කරගන්න ඕන ඉතින් මේක ගොඩක් අමාරු දේවල් නැහැ ඔයා මුලින්ම ඔයාගේ ප්‍රොජෙක්ට් ලෙවල් එකේ බිල්ඩ් ග්‍රේඩල් ෆයිල් එකට යන්න ඕන හරි ප්‍රොජෙක්ට් ලෙවල් එකේ බිල්ඩ් ග්‍රේඩල් ෆයිල් එකට යන්න ඉතින් ඔයාට ඕක හොයාගන්න පුළුවන් අපි අපේ කෝඩ් එකට ගියොත් අපේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝල්ඩර් එක ඕපන් කරගත්තට පස්සේ මේ ලෙවල් එකේ තියෙනවා බිල්ඩ් ග්‍රේඩල් ෆයිල් එක මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේකෙත් යම් කිසි දේවල් වගේක් තාම මදි. ඒ කියන්නේ මිසින් තාම ඒ දේවල් ටික අප්ඩේට් වෙලා නැහැ. ඉතින් ඕක ඔයාට හොයාගන්න පුළුවන් අපේ Google මෙතන authentication ගැන කතා කරගන්න සම්පූර්ණ කෝඩ් එක මම ඔයාලට දාලා තියි GitHub repository එකකට. ඒ repository එකේ link එක පල්ලා description එකේ ඇති. ඉතින් ඔයා ඒ description එකට ගිහිල්ලා ඒ link එකෙන් මේ repository එකට යන්න මුලින්ම ඊළඟට ඔයා යන්න ඔයාගේ Android folder එක ඇතුළට මෙන්න මේ repository එකේ අපි Android folder එක ඇතුළට යමු. මොකද මේක ඇතුළේ මම configurations ටික හදලා තින්නේ. Android folder එක ඇතුළේ තියෙන build gradle එක open කරගෙන මෙන්න මේ සම්පූර්ණ code එක මේ විදිහට ඔයාලට පුළුවන් copy කරගන්න. මේ code එකම නැතත් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ build script එක විතරයි. මේ build script එක copy කරන්න ඔයාට මම මේක zoom කරගත්තොත් මෙන්න මේ විදිහට මේ build script එක copy කරගන්න line පළවෙනි line එකේ ඉඳන් line 13 වෙනකන් තියෙන build script එක මේ විදිහට copy කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා වාට් පේනවා මේකේ තාම බිල්ඩ් ස්ක්‍රිප්ට් එකක් හොයාගන්න නැහැ. මේ දේවල් ඉස්සරහට අප්ඩේට් වෙවි. මේ විදිහට උඩට ඇවිල්ලා වාට් පුළුවන් වාගේ බිල්ඩ් ස්ක්‍රිප්ට් එක මේ විදිහට පේස්ට් කරගන්න. හරි. රයිට් මේ විදිහට බිල්ඩ් ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න වාට් වෙනවා. වෙන මොනවත් එඩිට් කරගන්න අවශ්‍ය නැහැ. මෙතනට never කියන එක දෙන්න මොන හරිම අහනවා නම්. වාට් පේනවා අපි මෙතන Kotlin version එක දාගෙන තිනවා latest 2.0.0 විදිහට. ඊළඟට repositories දෙක ලකුණු කරගන්න ඕනේ අපේ dependencies load කරගන්න Google repository එකෙන් Maven central repository එක. ඊළඟට අපි dependencies ටික add කරගන්න ඕනේ. වාට පේනවා මම class path විදියට add කරගෙන තිනවා මගේ build gradle එක. ඊට පස්සේ මෙතන Kotlin version එක සහ Google services JSON එක. මෙන්න මේ Google services plugin එකව apply කරගන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මෙතනදී මෙන්න මේ 4.3.15 කියන version එක තමයි මම මෙතනට දාගෙන තින්නේ. බට් ඔයාලට පේනවා මෙතන අපේ Firebase එකෙන් recommend කරන්නේ මෙතනදී 4.4.2 කියන version එක. ඉතින් මේ 4.4.2 කියන version එක මට errors ආවා, asynchronous errors එනවා. ඒක නිසා මේ version එක තාම අවුලක් නැහැ. මොකද මේ latest version එකේ තාම මොන හරි issues තියෙනවා මට තේරෙන විදිහට. ඒක නිසා ඔයා මෙන්න මේ 4.3.15 කියන version එක දාගන්න. ඒක කිසිම issue එකක් නෑ අපිට ඒ විදිහටම use කරගන්න පුළුවන්. හරි. Right. ඉතින් ওই දේ ටික ওই දේ තමයි අපි මුල්ම step එකේ කරගන්න ඕනේ. හරි. ඊළඟට දෙවෙනි step එකේ ඒ දේවල් ටික නම් අවුලක් නෑ. අපි app level එකේ තියෙන build gradle file එකට යන්න ඕනේ. ඔයාට පුළුවන් application එක ඇතුලේ තියෙන build gradle file එකට යන්න. Right. ඔයාට පේනවා මේ විදිහට දේවල් කිහිපයක් තියෙනවා. මම මේක මේ සයිඩ් එකට ගත්තා නම් ඔයාට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි. මුලින්ම ඔයා බලන්න මෙන්න මේ plugins කියන එක ඇතුළට application plugin එක ඔයාට පේන්න ඕනේ මේක අනිවාර්යෙන් default එන්න ඕනේ. default ආවේ නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් මේක දාගන්න copy කරගෙන මෙතනට paste කරගන්න. Kotlin Android එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක තියෙන්න ඕනේ. ඊළඟට අපිට Google GMS services එක දාගන්න ඕනේ ID එක copy කරගෙන මෙතනට paste කරගන්න. right. ඊළඟට යටටම එන්න යටටම එල්ල මෙන්න මේ dependencies කෙනෙක් copy කරගන්න. copy කරගෙන මෙන්න මේක යටටම ඇවිල්ලා යටින්ම මෙතනට paste කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නැත්තම් මෙන්න මේ comments එහෙම අයින් කරලා දාන්න. ඒව අවශ්‍ය නැහැ. හරි. right. dependencies ටිකක් දැන් අපි දාගත්තා. dependencies ටික සහ මෙන්න මෙතන තියෙන අපේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ Google services plugin එක වා දාගන්න. හරි. ඉතින් මේ දේවල් මෙච්චර අමාරුවෙන් කරගන්න අවශ්‍ය නැහැ. අපිට Flutter Fire CLI එක මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී කොහොමද අපි හරියටම ඉන්ස්ටෝල් කරගෙන අපි configure කරගන්නේ කියලා. හරි. ඊළඟට අපි දැන් Firebase SDK එක තමයි අපි දැන් setup කරගත්තේ. ඒකත් හරි. ඔයාලට පුළුවන් දැන් continue to console කියන එක click කරගන්න. හරි. හරි. තාම අපි setup process එක ඉවර නැහැ. අපි ආයෙත් අපේ repository එකට ගියොත් ඔයාලට මම මේ විදිහට මගේ repository එකට යන්න. repository එකේ ඔයා යන්න lib එකට lib එකේ ඔයාට බලාගන්න පුළුවන් main dart එකට ආවට පස්සේ අපි මෙන්න මේ විදිහට Firebase initialize කරගන්න ඕන අනිවාර්යෙන්. Firebase initialize කරගමු අපි මුලින්ම. ඔයාට පුළුවන් අවශ්‍ය නම් මෙන්න මෙතන අපි මුලින්ම මෙන්න මේක open කරගමු අපේ lib එකේ. ඔයාට පුළුවන් lib එකට යන්න main dart එක open කරගන්න. මෙන්න මේ යට මේ දේවල් වැඩක් නැහැ. මම මේ ටික ඔක්කොම line 7 ඉඳන් mark කරගන්නම්. මේ විදිහට යටටම ඇවිල්ලා මේ ඔක්කොම මේ විදිහට clear කරගන්නම්. ඔයාට පුළුවන් stateless widget tag create කරගන්න. මම yep කියලා. right. අපි මෙතන
ලස් හොල් එකක් තිබට අවුලන්නහ දැන්ට වාට දැන් ඉටවස්ස මෙන මෙතන මේ ෆයිබේස් ඉනිශලයිස් කරගන්න ඕන. ඉතින් වාට පුළුවන් මෙන මෙතන මේ මේන් ෆංක්ෂන් එකම කොපි කරගන්න ඔතන මේ විතර මේන් ෆංක්ෂන් එක මෙතනට පේස්ට් කරගත්තන හරි වාට පේන මං ඉනිෂුවල් සීරලයිස්ඩ් ෆයිබේස් ඉනිශලයිස් කරගත්තා. ඔය දේවල් ටික තමයි මේක අනිවාර්යෙන් ඇසින්ක්‍රොනස් මෙතඩ් එකකට ලකුණු කරගන්න මේන් එක. ඊට පස්සේ මට ෆයිබේස් කෝ කියන පැකේජ් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මං වාට ෂෝට් කට් එකක් කියලා දෙන්නම්. ඔවා අනිවාරෙන් ඩාට් එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනේ මේ ෂෝට් කට් එකට. මේ විදිහට ඩාට් එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගන්න අනිවාර්යෙන්. ඩාට් එක්ස්ටෙන්ෂන් එක ඉන්ස්ටෝල් කරගෙන වාට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. හරි. වාට පුළුවන් කන්ට්‍රෝල් ෂිෆ්ට් පී කියන එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ වාට මෙන්න මෙතන ඇඩ් ඩිපෙන්ඩෙන්සි කියලාක් තියෙනවා වාට පේනවනේ. ඩාට් වලින් ඇඩ් ඩිපෙන්ඩෙන්සි කියලා. ඉතින් මේක උඩට මෙන්න නැති වෙන්න පුළුවන් වාට මේ විදිහට යටට ඇවිල්ලා හොයාගන්න මේක කොතන තියෙන්නේ කියලා. හරි. අනිවාර්යෙන් ඩාට් වලින් තමයි මේක එන්නේ. ඩාට් වල තියෙන ඇඩ් ඩිපෙන්ඩෙන්සි කියලාක්. හරි. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මට මෙතන ඇඩ් ඩිපෙන්ඩෙන්සි කියන එක යටතේ ඩිපෙන්ඩෙන්සි එක සර්ච් කරගන්න පුළුවන් මට අවශ්‍ය වෙන්නේ ෆයිබේස් කෝ කියන එක නිසා. වාට පේනවා ෆයිබේස් කෝ එක මට මේ විදිහට සිලෙක්ට් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් අපිට එතකොට අර pub diff එකට ගිහිල්ලා ওই දේවල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට එතකොට ලේටස්ට්ම version එක වාට පේනවා. මෙතනින් මට ඉන්ස්ටෝල් වුණා. දැන් මට පුළුවන් මෙතනට ඇවිල්ලා මේක sorry මේක මට import කරගන්න ෆයිබේස් කෝ library එකෙන්. හරි. Nice. හරි දැන් අපි ඔක්කොම දේවල් හරියට කරගෙන තින්නේ. දැන් අපි අපේ emulator එකක් open කරගමු. මම මේ විදිහට Pixel 7 Pro එක open කරගන්න. මම නිතරම use කරගන්න මේ emulator එක. ඉතින් මේක ගොඩක් optimize වෙලා තින්නේ. නැත්තම් සමහර emulators ගොඩක් වෙලාට අපි මෙතන screen record එකකුත් කරගන්න නිසා screen record කරගන්නකොට සමහර emulators අර record එකේ එච්චර හොඳට හිටින්නේ නැහැ. ඒක blink වෙනවා. බට් මෙතන 7 Pro එක optimize වෙලා තියෙන වගේ system එකත් එක්ක ඒක තමයි මම දිගටම use කරගෙන. ඉතින් මේකේ up to date Android version එකක් තියෙන. ඉතින් කිසිම issue එකක් නැහැ. ගොඩක් වෙලාවට Pixel phones තමයි අපි use කරගන්නේ emulators විදිහට. කොහොමත් අපිට Android Studio එකනොත් දෙන්නේ ගොඩක් වෙලාවට Pixel phones. ගොඩක් වෙලාවට develop කරගන්න යද්දී අපි ගොඩක් වෙලාවට අපි physically text කරන්නත් අපි ගොඩක් වෙලාවට Pixel devices තමයි use කරගන්නේ. මොකද අලුත්ම Google Android updates අපිට Pixel එකට තමයි එන්නේ. හරි. රයිට් ඔයාලට මේ විදිහට මම මෙතන පොඩ්ඩක් මම ලොක් කරගන්නම් emulator එක ඔයාලට පේන්න අවශ්‍ය නිසා. රයිට් දැන් emulator එක ලෝඩ් කරගෙන තින්නේ. දැන් මම මගේ application එක run කරගන්න. රයිට් අපි බලමු මොන හරි issue එකක් එනවා නම් අපිට බලා ගන්න පුළුවන් අපේ debug console එකේ. රයිට් අපි මත්තක විදිහට අපි ඔක්කොම දේවල් හරියට කරගෙන තින්නේ. අපි බලමු මොන හරි issues එනවා නම් අපිට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසිම issue එකක් නැහැ. අපි බලමු මේක run වුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. ඩොට් පේනවා. ඔන්න අපිට දැන් error එකක් වගේ ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මෙතන. right ඩොට් පේනවා. අපිට class path එකෙන් error එකක් ඇවිල්ලා තිනවා. kotlin version එකෙන් තමයි මේ error එක ඇවිල්ලා තියෙන්නේ. duplicate classes right. මන් දන්නව මොකක්ද මෙතන error එක කියලා. අපි මේක close කරගෙන වාට මතකද වෙවි වෙනින්දා මෙතන settings gradle එකේ මම අපේ kotlin version එක update කරගත්තනේ. ඒක තමයි issue එක. duplicate වෙලා තියෙනවා මෙතන versions දෙකකින් අපි apply කරගන්න හදන නිසා. එතකොට duplicates වෙනවා කියලා කියනවා. මේකත් latest 2.0.0 විදිහට update කරගන්න අනිවාර්යෙන්. මේ දේවල් අනිවාර්යෙන් කරගන්න ඕනේ. හරි. right ඊළඟට පුළුවන් ආයෙත් ඔය try එකක් දෙන්න run කරගන්න. debug without debugging run කරගන්න. debug run කරගත්තත් issue එකක් නැහැ. right දැන් ඔයාලට පේනවා කිසිම issue එකක් නැතුව configurations ටික. හරි. දැන් ඔයාලට පේනවා place hold එකක් තමයි return වෙලා තියෙන්නේ. මොකද මෙතන මම ප්ලේස් හෝල්ඩර් එකක් රිටර්න් කරගත්ත නිසා. හරි. හරි දැන් අපි අපේ ෆයිබේස් ප්‍රොජෙක්ට් එක සහ අපේ ෆ්ලටර් ඇප්ලිකේෂන් එක කන්ෆිගර් කරගෙන තින්නේ. ඉතින් මේ රිපොසිටරි එක අනිවාර්යෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මේකේ ලින්ක් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේකේ ඔයාලට කරගන්න අවශ්‍ය වෙන හැමදේම තියෙන කෝඩ් එකත් එක්කම. එතකොට කිසිම issue එකක් නැහැ. right ඔයාලට මතක තියෙන ඊළඟට අපි authentication කියන සර්විස් එක අපි ඇක්ටිවේට් කරගත්තා. හරි. ඉතින් මේ authentication use කරගද්දී අපිට අමතර තව package එකක් install කරගන්න ඕනේ. වට මතකද අපි file store එක use කරද්දී cloud file store කියන package එක install කරගත්තා. ඊට පස්සේ අපි අපේ storage එක use කරගද්දී අපි firebase storage කියන package එක use කරගත්තා. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕන අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපිට firebase authentication නිසා වාට තියෙන මෙතන firebase ඕත් කියලා පැකේජ් එකක්. ඉතින් මේ පැකේජ් එක අපිට අනිවාර්යෙන් වැදගත් වෙනවා ඔතෙන්ටිකේෂන් සෙටප් කරගන්න යද්දී. ඉතින් මෙන්න මේ පැකේජ් එක තමයි අපි දැන් දාගන්න අවශ්‍ය වෙන්නේ Firebase Auth. හරි. මම මේක මෙතනින් කොපි කරගන්නවා. ඉතින් මේ version numbers වෙනස් වෙන්න පුළුවන්. ඒක issue එකක් නැහැ. ඔයාලට මෙන්න මේ Firebase Authentication කියන මේ documentation එක අපි නිතර refer කරනවා. ඒක අනිවාර්යෙන් open කරගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් pub එකට ඇවිල්ලා ඔයාගේ pub spec එකට ඇවිල්ලා Firebase Auth එක අපි දාගමු. මෙන්න මෙතනට මේ විදිහට paste කරගමු අපි. Firebase Auth කියන එක දාගමු අපි. මේක install වෙන්න අරින්න.
රයිට් අපි මේ කායි ්‍රීස්ටාර්ට් කරම අප පපිේෂන් එක ෆයි බේස් ෝ දාගන හරිවට පෙන රිස්ටාට් වුනා පපිේෂන් එක ශ්ුව එකක් නැහැ මෙතන මට මතක විදිරම ෆයිබේස් ෝත් පැකේජ්ක දාගත්තට පස්ස අපි මිනිම ස්ටිකේ වර්ෂණ එක අප්ඩේට් කරන්න ඕනේ අපි මතන ආත්ම පපිේෂන එකම ස්ටොප් කරන්න මොකද මේ දේවල් ම හරිම කියල දෙන්නන මකරමේශ එරගක් කෙනවනන් එක නිසාමන් නිතරම් බලාපොරොත්තු වනා හැමදාම හැම්වෙලේම හරිමදේ කියල දෙන්න අපි ඩොකිමෙන්ටේෂන් එක බැලුවොත්න් මේක එච්චර මේ කට්ටිය දාලා තිබෙන හැ මට මතක විදිහට එක ගොඩක් ස්පෙසිෆයි කරලා තිබෙන අපට ඩිබක් කරගන්න ඇදි ඩිබක් කන්සෝල්ල එක තමයි එර එක එන්නේ වාට පේන අපට ඒවිදිට මොක්කත් ස්ඩිකේ වර්ෂණ එකක් දාලා නැහැ ඉතින් වාට මේ මිනිම ස්ඩිකේ වර්ෂණ එක කියන්නනකත් ඔය දේවල් මං වාල්ඩ කලින් කියල්ගුන්න මතක ඇති රයිට් මංකිවාගේ වාට පේන මෙතන එර එක එනවා මේ එරේකවාට බලාගන්න පුලම් මේ දිහට රයිට් මේදී වාට පේන ෆික්ස් කරන් කියලා ෆලට ෆික්ස එකක් අපිට ඇවිල්ල තියෙනවා මේතට ඇන්ඩරෝයිඩ් කෙනෙක් ඇතුළ අපිට මිනිම ස්ටිකේෂන් එක විසිතුන විදිර දාගන්න කියලා කියනවා ඉතින් මෙතන ඩිෆෝල්ට් මට මතක විදිහට 21 නැත්තම් 22 තමයි තියෙන්නේ වාට මේක දාගන්න පුළුවන් ඔයා යන්න ඕනේ වාගේ ඇප්ලිකේෂන් එක ඇතුළ තියෙන බිල්ඩ් ග්‍රිඩල් එකට ඇප්ලිකේෂන් එක ඇතුළ තියෙන බිල්ඩ් ග්‍රිඩල් එකට ඇවිල්ලා පොඩ්ඩක් යටට ස්ක්‍රෝල් කරගෙන ආවට පස්සේ වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන මිනිමම් SDK වර්ෂන් එක අපි මෙතන ස්පෙસિෆයි කරලා නැහැ ඩිෆෝල්ට් එක තමයි තියෙන්නේ මෙතන 23 විදිහට දාගමු ඕක හදා ගන්න අනිවාර්යෙන් ඒක ඒ ඉෂුව එක ආපු එකත් හොඳයි ඊට පස්සේ මට පුළුවන් ආයෙත් මේක අපි බලමු ඩීබග් කරගෙන එර එක එනවද කියලා හරි දැන් බොහෝ විට කිසිම ඉෂුවක් නැතුව රන් වෙන්න ඕනේ මොකද අපිට අවශ්‍යයි මම ඔයාලට කලිනුත් කිව්වා ඉතින් ඔයා මේ මෙතන මිනිමම් SDK වර්ෂන් එක මම මෙතන ආයෙත් පෙන්නුවොත් මේ මිනිමම් SDK වර්ෂන් එක කියන්නේ මොකක්ද NDK වර්ෂන් එක ඊට පස්සේ ටාගට් SDK වර්ෂන් එක ඔය ඔක්කොම දේවල් මම ඔයාලට කියලා දුන්න කලින් සෙක්ෂන් එකක වෙනම සෙක්ෂන් එකක් අරගෙන ඒ දේවල් අනිවාර්යෙන්ම ආයෙත් රිෆර් කරගන්න මේ දේවල් අනිවාර්යෙන් දැන ගොඩක් වැදගත් වෙනවා අපි ඇප්ලිකේෂන්ස් ඩිවලොප් කරන්න ගියාම හරි අපි බලමු මොන හරි විශයක් එනවාද කියලා මෙන්න මේ විදිහට ඉෂුව එකක් ආවට අවුලක් නැහැ මේ විදිහට ඩිප්ලිකේටඩ් API එකක් ඒ විදිහට ආවට අවුලක් නැහැ වාඩ වෙන ඇප්ලිකේෂන් එක බිල්ඩ් වෙනවා අපි බලමු මේ විදිහට බිල්ඩ් වුණාට පස්සේ ඉෂුව එකක් නැහැ බිල්ඩ් වෙනවා නම් ඉෂුව එකක් නැහැ මේ බිල්ඩ් කෙනි ස්ක්‍රීන් එකට එන්නේ අනිවාර්යෙන් ඉෂුව එකක් නැති නිසා හරි වාඩ වෙන ඉෂුව එකක් නැහැ මම මේක ආයෙත් රීස්ටාර්ට් කරගත්තොත් හරි ඔයාලට වෙන කිසිම ඉෂුවක් නැහැ රයිට් එහෙනම් ඔන්න අපි දැන් අපේ Firebase Auth කියන පැකේජ් එකත් අපි ඉන්ස්ටෝල් කරගත්තා එහෙනම් කිසිම ඉෂුවක් නැහැ අපි දැන් බලන්න ඕනේ කොහොමද මේ විදිහට Auth පැකේජ් එක ඉන්ස්ටෝල් කරගත්තට මදි දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ විදිහට Authentication කියන සර්විස් එක අපි යූස් කරගන්නේ කියලා හරි දැන් අපි දැක්කා මොකක්ද මේ Authentication කියන්නේ මොකක්ද මේ Authentication වුණාට පස්සේ authorization authorize කරගන්නව නැත්නම් authorization කියන්නේ කියලා ඉතින් ගොඩක් අමාරු දෙයක් නෙවෙයි වාර සිම්ප්ලි පොඩ්ඩක් මේක ඔලුවට දාගත්තා නම් ඇති මේක ඉස්සරහට කරගෙන යද්දි තමයි මේක හරියටම තේරෙන්නේ authentication කියන්නේ මොකක්ද අපිට user කෙනෙක්ව මේ මෙයා කියන මේ යාමද කියලා අඳුරගන්න පුළුවන් අපිට authentication use කරලා ඊට පස්සේ මෙයා අඳුරගත්තට පස්සේ එයාට මොන දේවල් වලටද access තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් authorization හරහා ඉතින් මේ දේවල් ටික තමයි වෙන්නේ overall ගත්තම මේ authentication and authorization වලේ එතකොට මේකේ keys වැඩ කරන්නේ කොහොමද අපි මේ කොහෙද store කරගන්නේ Firebase වලින් මේ authentication handle කරන්නේ කොහොමද කියලා තමයි දැන් අපි ඊළඟ sections වලින් ඉඳන් කතා කරගෙන යන්නේ හරි ඉතින් මේ authentication ගත්තම අපිට authorize කරගන්න පුළුවන් විදි කිහිපයක් මම ඔයාලට මතකද කිව්වා අපිට username and password use කරගන්න පුළුවන් social logins use කරගන්න පුළුවන් biometrics වලින් fingerprint එක face ID ඊට පස්සේ තව ගොඩක්ම වැදගත් එකක් තමයි guest කෙනෙක් විදිහට වාර දැකලි සමහර applications වල අපිට guest කෙනෙක් විදිහට login වෙන්න පුළුවන් එතකොට එතන තියෙන්නේ anonymous login එකක්. ඉතින් මේ Firebase වලින් අපි anonymous login එකෙන් තමයි පටන් ගන්න. ඒක තමයි අපිට ගොඩක්ම පහසු තේරුම් ගන්න overall මෙතනදී මොකක්ද මේ authentication වලින් වෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟ පාට් එකෙන් බලමු මේ authentication කියන service එක activate කරගෙන අපි කොහොමද user කෙනෙක් guest කෙනෙක් විදිහට නැත්නම් anonymous login එකක් අපි කරගන්න කියලා Firebase use කරලා.